සැටඩේ නතර කරපු කියන්නේ තැනි පටන් ගන්න හිතේ. නමුත් මේ ගොඩක් අය ඉල්ලලා තිබ්බ අර රෙකෝඩින් එකක් තිබ්බේ නැති හින්දා මේ මුලින්නම් කියන්නේ ආයි අද කරන්න හිතුවා අපි. ඒ කියන්නේ සැටඩේ කරපු ටිකයි අද ප්ලෑන් කරන් හිටපු ටිකයි. අද මේන්ලි අපි ප්ලෑන් කරන් හිටියේ ඔයගලොන්ට කතා කරන්න කියලා. ඒ කියන්නේ මාකට් මේකස්ලා කොහොමද මේක කියන්නේ මාකට් එක මැනිපුලේට් කරන්නේ ඒ ටික පොඩ්ඩක් කතා කරන්න තමයි අද ප්ලෑන් කරන් හිටියේ. එතකොට අපි ගිය සතියේ කරපු ටික ආයි අපි ආයි රෙකෝඩ් එකක් දාන උඩට ලීසි මේකෙම කරන් ගියා නම් කියලා හිතුනින්ද අපි හිතුවා ගිය සතියේ ටිකත් එක්කම ටිකක් ඉක්මනට කරන් යනවායි කියලා. Right. තම කට්ටිය එනවා. අපි මේ ට්‍රේඩින් සීරියස් එක කරගෙන යන්නේ මූලිකවම ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි ට්‍රේඩ් කරද්දී ඕන කෙනෙක් පටන් ගන්නකොට අපි මුලින්ම බලන්නේ ටිකක් ප්‍රොෆිට් කරන්න පුළුවන් මොකද්ද ස්ට්‍රැටජි එක කියන එක. ඒක තමයි ඕන එක්කෙනෙක් මුලින්ම ට්‍රයි කරන්නේ. ඒ කියන්නේ හොයන්න බලන්නේ අපිට කොහොමද ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් එක එක ස්ට්‍රැටජිස් අපි ට්‍රයි කරනවා. එතකොට අපි එහෙම සාමාන්‍යයෙන් ස්ට්‍රැටජිස් මොකක් හරි එකක් අපි ට්‍රේඩ් කරනවායි කියන්නේ අපි ඇවිල්ලා වැටෙන පැත්ත තමයි රිටේල් ට්‍රේඩර්ස්ලා. අපි ඔක්කොම අපි හැමෝම වැටෙන්නේ ඒ කියන්නේ මොන ස්ට්‍රැටජි එක යූස් කරත් අපි ඇවිල්ලා රිටේල් ට්‍රේඩර්ස්ලා. රයිට්. එතකොට අපි බලන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් මාකට් එක මූ වෙන්නේ කොහොමද? ඒක සාමාන්‍යයෙන් අපි හොයන අඩුයි කට්ටිය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බලන්නේ ට්‍රෙන්ඩ් එක මොකද්ද? ට්‍රෙන්ඩ් එක අවශ්‍යයි. සාමාන්‍යයෙන් බලන දේවල් ට්‍රෙන්ඩ් එක මොකද්ද? එතකොට ට්‍රෙන්ඩ් ලයින් බ්‍රේක්අවුට් බලනවා. එතකොට නෝ එක ආකාරයේ ප්‍රයිස් පැටර්න් තමයි අපි බලන්නේ. ඒ බ්‍රේක්අවුට් පැටර්න්, කන්ටිනියුේෂන් පැටර්න්. එතකොට එක එක බ්‍රේක් වෙන ඒවයි. ඒ වගේ එතකොට කැන් ස්ටික් පැටර්න් ඕව තමා සම්පූර්ණයෙන් බලන්නේ සපෝට් රෙසිස්ටන් එක රයිට්. එතකොට මේ දේවල අපිට දැනුමක් තිබීම අත්‍යවශ්‍යයි. ඒක තියෙන්න ඕනේ. එතකොට තමා අපිට මාකට් එක ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හැබැයි අපි ඒ දේවල් යූස් කළා අපි ඒ දේවල් යූස් කරලා මේ ට්‍රේඩ් කරන්නේ නැහැ. ඒක තමා ප්‍රධානම දේ. ඒ කියන්නේ අපි ට්‍රයි කරන්න යන්නේ බ්‍රේක්අවුට් ට්‍රේඩ් කෙනෙක් විදියටවත් කන්ටිනියුේෂන් පැටර්න් යූස් කරලා ට්‍රේඩ් එහෙම මොකක්වත් කරන්නේ නැහැ. කියන්නේ රිටේල් පැටර්න් යූස් කරලා අපි ට්‍රේඩ් කරන්න යන්නේ නැහැ. එතකොට ඔය රිටේල් පැටර්න් යූස් කරන හින්දා තමයි ගොඩක් අපි මොනවාද අපේ ට්‍රේඩ් එක තනේ මාව පොඩ්ඩක් ඩිස්කනෙක්ට් වෙලා ගියා. රයිට්. මම කතා කර කර හිටියේ අපි ඒ කියන්නේ ට්‍රේඩ් එකක් දැම්මොත් අපි කාට කියන්නේ අපි බයියක් හරි සේල් එකක් හරි දැම්මොත් එහෙම අපි ට්‍රේඩ් එකට අනිත් පැත්තෙන් කවුද ට්‍රේඩ් කරන්නේ? ඒක තමයි අපි දැනගත යුතු දේවල්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දානවා ට්‍රේඩ් දානවා කොයින් හරි ස්ටොප් ලොස් එක හන්ට් වෙනවා. ඊට පස්සේ මාකට් එකට බැනලා ස්ට්‍රැටජි එකට බැනලා ෆුල් අවුල් වෙනවා. ඔක තමයි සාමාන්‍යයෙන් වෙනදී අපි ට්‍රේඩ් කරද්දි. රයිට්. එතකොට අපිට අවබෝධයක් තියෙනවා නම් අපි කාත් එක්කද ට්‍රේඩ් කරන්නේ, මාකට් එකේ ඉන්නේ කට්ටිය කවුද, ඔය ගැන අවබෝධයක් තියෙනවා නම් අපිට ලේසි ට්‍රේඩින් වල ඉස්සරහට යන්න. රයිට්.
එතකොට අපි ප්ලෑන් කරන්නේ මේ මේ ට්‍රේනින් සීරියස් එකේදී කොහොමද අපි කියන්නේ මාකට් එක කියන්නේ මූව් වෙන විදිය අඳුනගන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි සමහරක් වෙලාවට ස්ට්‍රක්චර්ස් හදා ගන්නවා, මාකට් ස්ට්‍රක්චර් එක කියලා අපි හදා ගන්නවා, සමහරක් වෙලාවට පැටර්න් හදා ගන්නවා. එතකොට මේ කිසි දෙයක් මාකට් එක මූව් වෙන්න අදාළ නැහැ. මාකට් එක මූව් වෙන්න අදාළ වෙන්නේ ලිකුඩිටි විතරයි. රයිට්? එතකොට මාකට් එකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. රයිට්? මොකක්ද මේ මාකට් එක කන්ට්‍රෝල් කරන්නේ කවුද කියන එක මුලින්ම අපි අඳුර ගන්න ඕනේ. ඒක ඒගොල්ලන්ට තමයි ගොඩක් දුරට වෙනිකම නිතරම කියන්නේ මාකට් මේකර්ස්ලා කියලා. එතකොට එතන ඉන්ස්ටිටියුෂනල්ස් මේ ෆන්ඩ් මැනේජ් කරන අය ඉන්නවා, බැංක්ස් තියෙනවා. එතකොට ගොඩක් ඒ කියන්නේ ලොකු ෆන්ඩ් එකක් තියෙන කම්පැනිස් ඒ වලින් තමයි ඒ පැත්ත කන්ට්‍රෝල් වෙන්නේ. රයිට්? එතකොට ඒ පැත්ත කන්ට්‍රෝල් වෙනකොට එතනදී තව දෙයක් තියෙනවා. ඒ පැත්තේ ට්‍රේඩින් යන්නේ කියන්නේ මිනිස්සු අතින් ට්‍රේඩ් කරන අඩුයි. කියන්නේ ඒගොල්ලෝ බලලා එක්සිකියුට් කරන අඩුයි. ඔක්කොම ඇල්ගොරිදම් ට්‍රේඩින් තමයි 99%ම යන්නේ. ඇල්ගොරිදම් ට්‍රේඩින් කියන්නේ මොකක් හරි සොෆ්ට්වෙයාර් එකක් නැත්නම් බොට් එකක් හරහා තමයි වෙන්නේ. එතකොට මාකට් එකේ නිවුස් ටික අරගෙන එයා සම්පූර්ණයෙන් ඒක ඇනලයිස් කරලා ඩිසිෂන් එකකුත් අරගෙන එට් මාකට් එකට ට්‍රේඩ් එකටත් එන්ටර් වෙනවා. ඒ කියන්නේ තප්පරයටත් අඩු ප්‍රමාණකින් ඒ දේ කරනවා. එතකොට අපිට නිවුස් එකක් ආවම අපි ඕක බලලා හිතලා කරලා ට්‍රේඩ් වෙද්දී ට්‍රේඩ් කරද්දී අපි අරයට කියන්නේ ඔපොසයිට් පැත්තට තමයි වැටෙන්නේ. එතකොට අපි එයා බයිනම් කරන්නේ අපිට අපි කරන්නේ සේල් ඒ වගේ. රයිට්? එතකොට අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ මාකට් එක රන් වෙන්නේ කොහොමද, මේක කන්ට්‍රෝල් කරන්නේ කවුද කියන්නේ. රයිට්? එතකොට මේ මාකට් මේකර්ස්ලා තමයි මාකට් එකේ මූව් වෙන එක ප්ලෑන් කරන්නේ. රයිට්? ඒගොල්ලොන්ගේ අද රැලි එක බොහෝ දුරට මොකක් හරි ඩිරෙක්ෂන් එකක් ගත්තොත් අප්පෝ ඩවුන් ඒක ඒගොල්ලෝ ඕල්රෙඩි ප්‍රෙඩික් කරලා ඉවරයි. ඒක තමයි ඇත්තම தත්ති. රයිට්? එතකොට අපි සාමාන්‍ය රිටේල් ට්‍රේඩර්ස්ලා විදිහට ට්‍රේඩ් කරන්නේ අපි ඕකේ මොන හරි පැටර්න් ටිකක් හදාගෙන ඒ ටිකට තමයි අපි ට්‍රයි කරන්නේ. රයිට්? එතකොට එහෙම ට්‍රේඩ් කරද්දී එහෙම ට්‍රේඩ් කරනකොට අපි දන්නේ නැහැ අපිව නිකම්ම මැනිපුලේට් කරලා. රයිට්? එතකොට අපි ඉගෙන ගන්න යන්නේ මේ සීරීස් එකේදී මුලින්ම මාකට් එක කොහොමද හැසිරෙන්නේ, ඊට පස්සේ අපි කොහොමද ඒගොල්ලොන්ව ෆලෝ කරන්නේ, ওই ටික තමයි අපි ඔළුවට දාගන්න යන ටික මේ ට්‍රේඩින් සීරීස් එකේදී. කියන්නේ අපි බදාදායි සෙනසුරාදායි තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. සෙනසුරාදා අනිවාර්යෙන් අපි ලයිව් මේ වගේ කතා කරනවා. බදාදාට සමහරක් වෙලාවට ලයිව් එකක් එන්න පුළුවන්, නැත්නම් රෙකෝඩ් කරපු වීඩියෝ එකක් දාන්නත් පුළුවන්. රයිට්? එතකොට අපි මුලින්ම ඉගෙන ගන්න ඕනේ මොනවද මේ ලිකුඩිටි කියන්නේ කියලා. එතකොට ලිකුඩිටි කියන්නේ අපේ ඕඩර්ස් ටික. දැන් විශේෂයෙන් දැන් අපි බයි එකක් දැම්මොත් අනිවාර්යෙන් ස්ටොප් ලොස් දානවා. ස්ටොප් ලොස් දැම්මත් ඒක හිඩන් ස්ටොප් ලොස් එකක් තියෙනවා අපේ උපරිම account එකේ යන්න පුළුවන් වෙනක. රයිට්? එතකොට මේවා තමයි ලිකුඩිටි කියන්නේ. රයිට්? එතකොට මේ ලිකුඩිටි ටික තමයි මාකට් මේකර්ස්ලා ගන්නෙ. රයිට්? එතකොට අපේ ස්ටොප් ලොස් වෙන ඒවා ඒ ස්ටොප් ලොස් ටික තමයි ඒගොල්ලෝ මැනිපුලේට් කරන්නේ මේ මාකට් එකේදී. රයිට්? එතකොට අපි හරි පොයින්ට් එකෙන් මාකට් එකට එන්ටර් වෙනවා නම් එතකොට මේකෙන් මේ ට්‍රැප් එකට හවු වෙන්න තියෙන chance එක ගොඩක් දුරට අඩු වෙනවා. එතකොට ඕක තමයි හැමෝම ට්‍රයි කරන්නේ. එතකොට බොහෝ දුර ට්‍රයි කරද්දී අපි කරන සමහර දේවල් තමයි අපි ඕඩ් එක දාලා සාමාන්‍ය ස්ටොප් ලොස් එක ටිකක් ලොකුවට ගන්නවා. මොකද තියෙන එක්ස්පීරියන්ස් එක තමයි තව චුට්ටක් වැඩිපුර ස්ටොප් ලොස් එක දාලා තිබ්බනම් මට මේ ට්‍රේඩ් එක බේරගෙන අර පැත්තට යන්න තිබ්බනේ කියන මයින්ඩ්සෙට් එක තමයි තියෙන්නේ. ක්‍රිප්ටෝ කරා, ෆොරෙක්ස් කරා, ස්ටොක් මාකට් එකේ ෆීචර්ස් කරත් ඕක තමයි ඔළුවේ තියෙන්නේ. රයිට්? ඒක එකක්. එතකොට අපි මේ ටික ප්ලෑන් කළා තමයි ඉස්සරහට යන්නේ. එතකොට අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි මාකට් එකේ ඉන්නේ කොටස් දෙකයි. එක කොටසක් තමයි ඉන්ස්ටිටියුෂනල් ට්‍රේඩර්ස්ලා, අනිත් අය රිටේල් ට්‍රේඩර්ස්ලා. රිටේල් ට්‍රේඩර්ස්ලා කියන්නේ අපි. එතකොට රිටේල් ට්‍රේඩර්ස්ලා කිව්වට එයාට පුළුවන් අර ඉන්ස්ටිටියුෂනල් පැත්තේ
ඕඩස් ටිකට කියන්නේ ඒගොල්ලෝගේ ඕඩස් එක යන්නේ. එතකොට අර වින් කරන 10% පැත්තේ හෝ ඒ කියන 5% පැත්තේ හරි අපිට ඉන්න පුළුවන් චාන්ස් එකක් තියෙනවා. රයිට්. ඒක එතකොට අපි දැන් රිටේල් පැත්තේ ඉඳලා තමයි ඒක ට්‍රයි කරන්න ඕනේ. අපි රිටේල් strategies follow කරන එක අඩු කරගන්න වෙනවා. හැබැයි ඒ රිටේල් strategies ටික ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට ඒක ලේසි අපිට මාකට් එක මූව් වෙන හැටි දකින්න. මොකද මාකට් මේකර්ස් නම් නිතරම බලන්නේ liquidity. එතකොට අපි ඒක ඉස්සරහට යනකොට කතා කරනවා කොහොමද ඒක ටික බලන්නේ කියන එක. රයිට්. එතකොට ඔය එක එක pattern එතකොට candlestick pattern normal price action pattern ඒවා තමයි අපි idea එකේ තියාගන්න ඕන දේවල් ටික. Right. තාම කට්ටිය join වෙනවා. Right. එතකොට අපි බලමු liquidity කියන්නේ මොනවද කියලා. Right. Liquidity කියන්නේ අර සාමාන්‍යයෙන් වාහනයකට පෙට්‍රල් ඕනේ වගේ තමයි මාකට් එකකට රන් වෙන්න liquidity ඕනේ. Right. එතකොට මේ liquidity කියන්නේ අපේ orders තමයි. Right. එතකොට දැන් මේ මෙතන මම පොඩි trend line එකක් mark කරලා දෙපැත්තේ liquidity කියලා දාලා තිනවා. ඒකට හේතුව ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් උඩ side එකෙන් ගත්තොත් ඔය වගේ channel එකක් කරනකොට සාමාන්‍යයෙන් අපි sell trade දානවා. එතකොට යටින් buy trade දානවා. ඒ කියන්නේ උතන dynamic support and resistance එකක් තමයි තියෙන්නේ. ඒ හින්දා. එතකොට ඔය buy orders උයි sell orders උයි දාන ඒවලට ටිකක් තව ටිකක් යටින් සහ උඩින් අපි දානවා අපේ stop loss ටික. එතකොට අන්නේ ටික තමයි liquidity කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක කියන්නේ දකුණට යද්දී අන්තිමට මේ channel එක ඉවරුනාම උඩට ගිහිල්ලා ඒ කියන්නේ liquidity collect කරලා තමයි ආයි පල්ලෙහාට යන්නේ. පල්ලෙහාට ගිහිල්ලා යට තියෙන liquidity ටිකත් collect කරලා ආයි දකුණු පැත්තට channel වෙලා up trend එකක් වගේ යනවා market එක. එතකොට ওই විදිහට තමයි සාමාන්‍යයෙන් market එකේ liquidity hunt වෙන්නේ. Right? එතකොට දැන් අපි අද හරියටම ඔළුවට ගන්න යනවා මොකද්ද මේ liquidity hunt කරන්නේ stop run කියන්නේ මොනවද ඒ කියන කතාව. Right? එතකොට සමහරක් වෙලාවට මෙතනින් breakout trade එකකින් breakout එකක් ගන්න පුළුවන් එහෙම. Breakout වුණ ගමන් buy එකකට යන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ අර වගේ ලොකු down candle එකක් යටට එනකොට යන ටික liquid මේ liquidate වුණාට පස්සේ pull back වගේ පේන තැන් වල තියෙනවා. එතකොට ආයි sell side එකට යන්න පුළුවන්. එතකොට ආයි sell side එකට ගත්තාට පස්සේ එතනත් liquidate වෙනවා accounts ටික. Right? Orders ටික. Right. අපි බලමු දැන් මේකේ මේ ස්ලයිඩ් එක අපි ගිය සතියේ කරේ නෑ මේ මේ සතියේ මම දාලා තියෙන්නේ මේක ස්මාර්ට් මනි ගැන ස්මාර්ට් මනි ලිකුඩිටි මෙතනදී සාමාන්‍යයෙන් මාකට් එකක ෆොරෙක්ස් ෆොරෙක්ස් ගත්තොත් සාමාන්‍ය දවසකට 5 6 ට්‍රිලියන් වගේ මාකට් එකක් තියෙනවා ට්‍රේඩ් වෙන එතකොට ස්ටොක් මාකට් එක ඒ වගේම මේ ක්‍රිප්ටෝ මාකට් එක මේ හැම එකම ස්මාර්ට් මනි කියන එක කියන්නේ සාමාන්‍ය ටෝටල් ලිකුඩිටි මේ එක කියන්නේ අපේ රිටේල් ඔක්කොම ගත්තම ඒක පොඩි රයිට් ඒ කියන්නේ සාමාන්‍ය රිටේල්ස් ඔය වගේ ඉන්න ඔක්කොම ට්‍රේඩර්ස්ලා එකතු වුණාම පොඩි පොඩි ගණන් ලොකු කොටසක් එකතු වෙනවා ඒකින්ද එතන තියෙන ටෝටල් ෆන්ඩ් එක ලොකුයි හැබැයි ස්මාර්ට් මනි පැත්තේ තියෙන ටික ඉන්න ප්‍රමාණය අරකට සාපේක්ෂව ඉන්න ප්‍රමාණය අඩුයි නමුත් ඉන්න එක්කෙනෙක් ගාව තියෙන ෆන්ඩ්ස් ටික වැඩි. ඒ කියන්නේ සමහරකට කම්පැනික් ඒ වගේ ගන්න වෙන්නේ. ඒකයි. එතකොට ඒගොල්ලෝගේ සාමාන්‍ය ට්‍රේඩින් වලදී කියන්නේ ඩොලර් වලින් ගත්තොත් 1 මිලියන් වලට එහා ඒගොල්ලෝ ගාව තියෙනවා. 1 මිලියන් වලට ගොඩක් එහා තියෙනවා. එතකොට සාමාන්‍ය රිටේල් ට්‍රේඩර් කෙනෙක් ගත්තම පොඩි පොඩි ට්‍රේඩ්ස් වලට හරියන විදිහට තමයි තියෙන්නේ ඩොලර් 100 ඉඳන් සාමාන්‍ය ලක්ෂේ ඒ ගණන් වෙනකම්ම කියන්නේ රිටේල් වලට තමයි හවු වෙන්නේ. එතකොට ඒ ඔක්කොම එකතු කරාම තමයි ලොකු ෆන්ඩ් එකක් පේන්නේ. එතකොට ස්මාර්ට් මනි ඇවිල්ලා පොඩි කොටසක් ඉන්නේ නමුත් ඒගොල්ලෝ ගාව තමයි ලොකු ෆන්ඩ් එකක් තියෙන්නේ එක්කෙනෙක් ගාව. එක එක මේ එකක් ගාව වැඩි ලොකු ෆන්ඩ් එකක් තියෙනවා. රයිට්.
එතකොට මේ ස්මාර්ට් මනී කියන පැත්ත තමයි එන්නේ ලිකුඩිටි ප්‍රොවයිඩර් විදියට. ඒ කියන්නේ සම්පූර්ණ මාකට් එකේම ඇත්තට ලිකුඩිටි ටික මැනේජ් වෙන්නේ මේගොල්ලොන්ගේ අතේ තියාගෙන. රයිට්? මේගොල්ලෝ තමයි මාකට් එකේ ඩිරෙක්ෂන් එක හදාගන්නේ. ඒ කියන්නේ අද මාකට් එකේ මොකක් හරි මූව් එකක් ගියොත් එහෙම ඒක 90% චාන්ස් එකක් තියෙනවා. ඒක මේ වෙනකොට තියෙනවා ඔල්රෙඩි ප්‍රෙඩික්ට්. ඒක ඒක ඒගොල්ලෝ මේ මූව් එක දැනටමත් හිතලා ඉවරයි. ඒකයි අර එහෙමත් වෙලාවකට තමයි නිවුස් වලින් සමහරක් ලා ඩිරෙක්ෂන් එක වෙනස් වෙන්නේ. මොකද ස්මාර්ට් මනී යනකොට ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ ඒ කියන්නේ මාකට් එකේ ඒගොල්ලොන්ගේ ට්‍රේඩ්ස් මේ මොහොතේ රන් වෙනකොට අපිට වෙලා තියෙන වොලටිලිටි එකත් එක්ක බලන්න පුළුවන් කොහොමද මේක මූව් වෙන්නේ කියන එක. රයිට්? එතකොට ඔගලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න චැට් එකේ. රයිට්? ඊළඟට මෙතන තමයි වැදගත්ම තැන. ඒ කියන්නේ අපි බලන්න ඕනේ මාකට් එක. ඒ කියන්නේ කොහොමද මැනිපුලේට් වෙන්නේ, ස්ටොප් රන් දුවන්නේ කොහොමද, ඒ ටික හරියටම අයිඩියා එක ගන්න ඕනේ. රයිට්? එතකොට දැන් මම මේ වෙලාව කියන්නේ මේ ඉන්ට්‍රඩක්ෂන් සෙෂන් දෙක තුන විතරයි මෙහෙම ස්ක්‍රීන් ෂොට් එක මේක දාලා ගෙනියන්නේ. ඊට පස්සේ අපි මාකට් එක ඇනලයිස් කරන්න ගත්තම අපි ට්‍රේඩින් වියු එකේ එතකොට අදාළ සමහරක් අපි තව සයිට් එකේම යූස් කරනවා, ඒවා යූස් කරනවා එතකොට. රයිට්? අර අපි මුලින් මොකද මේ ටික ඔළුවේ නැතුව ට්‍රේඩ් කරන්න යන්න එපා. ඒකයි. දැන් සමහරක් වෙලාවට මේ 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 ඉන්ට්‍රඩක්ෂන් මේ ටික නිහ අපිට එහෙන බෝරින් සීන් එකක් වෙන්න පුළුවන්. හැබැයි මේක ගැන අවබෝධයක් නැතුව අපි ගොඩක් වෙන්නේ ඒකයි. අපි හැමෝම හොයන්නේ ස්ට්‍රැටජි එකනේ. ස්ටඩජි එක අතට අරගෙන යනවා මාකට් එක මූව් වෙන හැටි දැනගන්න නැතුව. එහෙම වුණ ගමන් ඉවරයි. ඒකින් තමයි අපිට මතක තියාගන්න මාකට් එකට කියන්නේ යන්න කලින් මාකට් එක හැසිරෙන්නේ කොහොමද කියන එක අපිට හොඳ අයිඩියා එකක් තියෙන්න ඕනේ. අර ගෙදරට උනා බොරුවක් කියන්න පුළුවන් මේ ගෙදර කට්ටියේ බොරුව ගිරින විදිහ දැනගත්තමනේ හරියට. රයිට්? ඒ වගේ තමයි. ඒ වගේ අපි මාකට් එක ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනේ මාකට් එකේ හරියට යන්න. කියන්නේ ට්‍රේඩ් එකක් ගෙනියන්න. එතකොට මේකේ තියෙන ප්‍රධානම දේ තමයි අපි 100% වින් කරයිද කියන එක ට්‍රේඩ්. ඒක අපි ඉස්සරහදි කතා කරනවා. රයිට්? රයිට්. එතකොට අපි මෙතනදි බලමු දැන් මාකට් මැනිපුලේෂන් එක ගැන සහ ස්ටොප් රන්ස් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි ගොඩාක් වෙලාවට අහනවා මාකට් එක කියන්නේ ස්ටොප් හන්ට් උනා, ලිකුඩේට් උනා. රයිට්? නොයෙක් ආකාරයේ වචන කියනවා අපි. රයිට්? මෙහෙම මෙහෙම වුණා, මෙහෙම වුණයි කියන එක. ඒ වුණාට අපි අයිඩියා එකක් තියෙන්න ඕනේ මේගොල්ලෝ ස්ටොප් හන්ට් කරාම අපි ඒ කියන්නේ අපේ ස්ටොප් ලොස් ටික හන්ට් කරාම මේගොල්ලොන්ට දෙන වාසිය මොකක්ද? එතකොට ඇයි මේගොල්ලෝ එහෙම කරන්නේ? රයිට්? දැන් මේගොල්ලොන්ට ඒ කියන්නේ අපේ ට්‍රේඩ්ස් වලට ෂොට් එක දුන්නම ඒගොල්ලන්ට තියෙන මොකක් හරි ලාභයක් තියෙන්නේ මේ. රයිට්? ඒකෙ හින්දා අපි බලන්න ඕනේ මොකක්ද කියලා. මොකද මේ මේගොල්ලෝ ඇයි මේ ටික හන්ට් කරන්නේ කියලා. මොකද ගොඩක් අය කතා කරාට ස්ටොප් හන්ට් උනා ඒ කතන්දරට කිව්වට මේක දන්නේ අපේ ට්‍රේඩ් එක ලොස් උනායි කියන අයිඩියා එක විතරයි. රයිට්? මේක වුණේ ඇයි ඒගොල්ලෝ මගේ ට්‍රේඩ් එක හන්ට් කරේ අන්නේ අයිඩියා එක අපි ළඟ තියෙන්න ඕනේ. රයිට්? මේ තින්නේ BTC USDT චාට් එකක් වැඩි ඇතක නැහැ සැප්තැම්බර් වගේ එක මම මේක අරගත්තේ ටිකක් අර පැහැදිලි එකක් ගත්තේ ඔගලොන්ට පැහැදිලි කරන්න මේ කතන්දරේ. දැන් ඔගලොන්ට මෙතන පේනවා මාකට් එක කන්සොලිඩේට් වෙලා තියෙන එක ලයින් එකක් කියන්නේ රේන්ජ් එක ගිහිල්ලා තියෙනවා රේන්ජ් වෙලා තියෙනවා මාකට් එක. රයිට්? එතකොට මේ මාකට් එක ඇත්තටම මේ විදිහට රේන්ජ් කරන්නේ මාකට් මේකස්ලා. රයිට්? එතකොට මෙහෙම මාකට් එක රේන්ජ් වෙනකොට අපි ගොඩක් කියන්නේ ස්කැල්පර්ස්ලා ඉන්නවා එක එක විදිහට තමන් ට්‍රේඩ් කරන අය ඉන්නවා. එතකොට ඔය මම දාලා තියෙන විදිහට
යටගත්තොත් බයි 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 කියලා මන් දාලා තිනවනේ. එතකොට සාමාන්‍යයෙන් ඒ ලයින් වලට කියන්නේ එනකොට රේන්ජ් එකට ඒ ලයින් එකට එනකොට අපි ගොඩක් අය කියන්නේ බයි දානවා. ඒ කියන්නේ මාකට් එකේ බයි ඕඩර් එකක් දානවා. රයිට්? එතකොට උඩට ගියාම සෙල් එක මොකද රේන්ජ් ගන්න. එතකොට ඒකෙන් පොඩි ගාණක් ගන්න පුළුවන් හින්දා ඕක කන්ටිනියු කරගෙන යනවා. රයිට්? ඊට පස්සේ බයි එක යටින් තියෙනවා සෙල් ස්ටොප් කියලා. ඒ කියන්නේ අපි ස්ටොප් ලොස් එක දානවා එතනට. එතන සෙල් ස්ටොප් එකක් කිව්වම අපි සෙල් ස්ටොප් එකෙන් කියන්නේ අපේ බ්‍රෝකර්ට එක්ස්චේන්ජ් එකට මේ ප්‍රයිස් එක ගානට ආවම මාකට් එකේ එක්සිකියුට් කරන්න මගේ සෙල් ඕඩර් එක. මොකද අපි මම බයි කරාට පස්සේ ඕඩර් එකක් ක්ලෝස් කරනවා කියන්නේ මොකද්ද? මම BTC USDT එතකොට මගේ ළඟ තියෙනවා USDT මම බයි එකක් දානවා. ඒ කියන්නේ මගේ අතට BTC ටික එනවා USDT ටික දීලා. ඒ කියන්නේ මම USDT ටික සේල් කරලා දෙන්නේ. USDT ටික සේල් කරලා BTC ටික බයි කරලා දෙන්නේ. රයිට්? ඊට පස්සේ මේ ඕඩර් එක මම ක්ලෝස් කරනවායි කියන්නේ අනිත් පැත්තට මම කරන්නේ BTC ටික ආයි සේල් කරලා USDT ටිකක් ආයි අතර ගන්න එක තමයි කරන්නේ. එතකොට මම බයි කරා මම ඒ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා කියන්නේ ආයි සේල් කරනවා. ඒ කියන්නේ ෆීචර්ස් ට්‍රේඩ් කරද්දි තමයි මේ කන්සෙප්ට් එක එන්නේ. නැත්නම් අපි නෝමල් BTC ටිකක් ස්පොට් මාකට් එකෙන් ගත්තට පස්සේ ඒක අවුරුදු 100ක් හරි ගමන්නේ තියාගන්න පුළුවන් නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. අර මම ෆීචර්ස් මාකට් එක විදිහට කතා කරන්නේ මොකද එතකොට මේක ෆොරෙක්ස් කරන අයටත් අයිඩියා එක ලේසියෙන්ම ගන්න පුළුවන්. මොකද එකම දේ තමයි වෙන්නේ. ස්ටොක් මාකට් එකේ ෆීචර්ස් වලට මේ කතන්දරේම තමයි යන්නේ. හරි? ලංකාවේ ස්ටොක් මාකට් එකේ නෙමෙයි ෆීචර්ස් නැහැ ලංකාවේ. රයිට්? එතකොට මම බයි ඕඩර් එකක් දැම්මම ඒ ඕඩර් එක ක්ලෝස් කරන්න නම් මම ආයි සේල් ඕඩර් එකක් දාන්න ඕනේ. එතකොට ෆීචර්ස් කරද්දි මම බයි එකක් දැම්මම ඕඩර් එක ක්ලෝස් කරද්දි ඔටෝමැටිකලි එක සේල් ඕඩර් එකක් විදිහට තමයි යන්නේ. ඒකින්ද තමයි අපි ස්ටොප් ලොස් දානකොට ඒ වෙන්නේ සේල් ස්ටොප් තමයි වැටෙන්නේ. හරි? බයි ඕඩර්ස් වලට දැන් උඩ තිනවා සේල් ඕඩර්ස් දාලා. කියන්නේ උඩ අපි උඩ මේ රෙජිස්ටර් එකේ වදිනකොට අපි සේල් ඕඩර්ස් දානවා. උඩින් දානවා බයි ස්ටොප්. මොකද සේල් කරාට පස්සේ ඒ කියන්නේ මම BTC සේල් කරලා තින්නේ ඒක ඕඩර් එක ක්ලෝස් කරද්දී වෙන්නේ ආයි අනිත් පැත්තට බයි ස්ටොප් එකක් විදිහට වැටෙන එක. රයිට්? ඒක අයිඩියා එක ගන්න. රෙකෝඩ් එක මම අපේ මේ FB ගෲප් එකෙත් අපි ලයිව් යවලා තින්නේ ඔයගොල්ලන්ට පස්සේ බලන්න පුළුවන් හින්දා. රයිට්? වෙනම රෙකෝඩ් එකක් මම රෙකෝඩින් එක හුන් කළේ නෑ ඇත්තට. රයිට්? මම අර ස්ට්‍රීමින් දැන් මේකයි FB එකට. එතකොට FB එකේ තියෙන හින්දා. රයිට්? ඕකේ. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. රයිට්? එතකොට ඔය කතන්දරේ කියන්නේ අපි මේ buy and sale කරන කතන්දරේ හරියට තේරෙනවද මොකද්ද මේ වෙන්නේ කියන එක? මම බයි එකක් දැම්මා ඕඩර් ක්ලෝස් කරනවා කියන්නේ සේල් එකක් වැටෙන්නේ. මම සේල් එකක් දැම්මොත් ඕඩර් ක්ලෝස් කරනවා කියන්නේ බයි එකක් වැටෙන්නේ. එතකොට මම ඒකට ස්ටොප් ලොස් දානවායි කියන්නේ රයිට් බයි එකකට ස්ටොප් මේ ලොස් එකක් දානවා කියන්නේ ඒකට සේල් ස්ටොප් එකක් වැටෙන්නේ. එතකොට සේල් ස්ටොප් එකක් කියන්නේ මන් දෙනා මෙන්න මේ ප්‍රයිස් එකේ තමයි මගේ ස්ටොප් ලොස් එක. එතකොට එතන සේල් ස්ටොප් එකක් වැටුනම ඒකට වෙන්නේ එතනට ආවම මාකට් එක්සිකියුට් එකක් තමයි වෙන්නේ. මේක ඇවිල්ලා ලිමිට් ඕඩර් එකක් නෙමෙයි. රයිට්? ලිමිට් ඕඩර් එකක් නෙමෙයි. එතනදී වැටලා තියෙනවා මේක ආපු, ඒ කියන්නේ එතනට මාකට් එක ආපු ගමන් ටග් ගාලා මාකට් එකේ එක්සිකියුට් වෙන. ඒ කියන්නේ මාකට් ඕඩර් එකක් විදිහට තමයි වැටෙන්නේ. මොකද මාකට් ඕඩර් එකක් කියන්නේ අපි රන් කරාම ඒ ප්‍රයිස් එකේ වෙලේ තියෙන, ඒ කියන්නේ මාකට් එකේ වෙලේ තියෙන ප්‍රයිස් එකට තමයි බයෝ සේල් වෙන්නේ. රයිට්? රයිට්. එතකොට ඔහොම තමයි, ඒ කියන්නේ අපි බයි ඕඩර් සෙල් ඕඩර් දාන විදිය සහ ස්ටොප් ලොස් දාලා තියෙන විදිය. රයිට්? ඊට පස්සේ රතු විරි දෙක පේනවනේ දෙපැත්තේ. මේ යට ටික ගත්තොත් යට ටිකේ තමයි අර බයි පොයින්ට් වැඩි කට්ටියට එන්ටර් වෙන්නේ. එතකොට යට ඔය සෙල් ස්ටොප් කියන ඒරියා එකේ සම්පූර්ණ ඒ ඕඩර්ස් ටික ඔක්කොම ඇවිල්ලා ලිකුඩිටි තියෙන්නේ. රයිට්? ලිකුඩිටි තියෙන්නේ. ඒ කියන්නේ අපේ ඕඩර්ස් ටික ඔක්කොම ලිකුඩිටි. රයිට්? ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති දකුණු පැත්තේ කෙරෝලෙන් ආයි ලොකු සේල් කැන්ඩල් එකක් පල්ලෙහාට ගිහලා ආයි මාකට් එක උඩට යනවා. රයිට්? එතකොට අපි සේල් කැන්ඩල් එක යටට ගියාම අපි නිකන් හිතමු එතනින් අපිට ප්‍රොෆිට් තියෙන්නේ අපි බයි ඕඩර් එකක් දැම්මොත්ද සේල් ඕඩර් එකක් දැම්මොත්ද?
අපිට buy order එකක් දැම්මොත් මෙතනින් profit එක ගන්න පුළුවන් right මම මේ order එකක් දාන විදිහනේ පොඩි concept එකට එන්න ගන්නෙ right එතකොට මේ හරියෙන් ඒ කියන්නේ අර ලොකු down candle එකට පස්සේ area එකෙන් අපි buy එකක් දැම්මා නම් එහෙම උඩට නේ ගිහිල්ලා තියෙන market එක ඒතර උඩදී sell කරාම අපිට profit එකක් එනවා right එහෙම මෙයා කරන්න බෑ ඔක පේන market එකන්නේ අපි ගොඩක් දුරට අපි previous data අරගෙන මේවා කරාම අපිට පේන හින්දා ඒකේ එනවා එහෙම නේ live market එකේ යද්දි තමයි ඇඟට දැනෙන්නේ right මම මෙතන උදාහරණයක් ගත්තේ අපි මෙතනින් buy කරොත් අපිට profit තියෙනවා කියලා ওই chart එකේ හැටියට පේනවා right එහෙනම් මෙතනදී मार्केट मेकर्स लाट मुकाद्य वेन्नो नी मार्केट मेकर्स लाट करगान्नो नी मे एरिया के इदी एगलोंट बाय ऑर्डर्स टिकत दागन बाय करान राइट एगलोंट ओने बाय करान हरिद एतकोट ओगलोंट पेन वाती अर बाय ऑर्डर्स टिके सेल स्टॉप टिके यट तीनो हरिद ए ओक्कोम सेल दाला तीनी मम सेल ऑर्डर एकक मम ए कियन्ने इतन्नको एबीसी कियन मनुष्या सेल ऑर्डर का दाल तीन राइट मम ए ऑर्डर का ट्रिगर करो मगे ऑर्डर का मुकाद मगे ऑर्डर के अभी बाई का राइट मम बाई नहीं करानी यहाँ पे कि ना सेल करना कोटे मम ए ऑर्डर का ट्रिगर कराई कि अन्य मट बैठे नहीं बाई का राइट ये तो मेम इतने में सेल स्टॉप की अन्य सेल ऑर्डर स्टिया पल तीन ये तो मार्केट में कस मुकाद करानी ये मटिक कलेक्ट करना पल इतना सेल विधि पेन्नी मुकदलोट बैठे बै ओडर्स रईट एगलोट बैठे बै ओडर्स इतकोट मेदा सेल विधि पेन्नी सेल लकू सेल अग्गील विधि पेन्नी एक अने अरे ओको एग्जिक्यूट मार्केट ओडर्स रईट सेल 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 तम अटे विधि सेल पल्ले हटम मार्केट के इतकोट मार्केट मेकर्स मे ओमट बै 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 की बाई रईट एक इतकोट मार्केट मेकर्स मेतन उडड गियाम तमाइल प्रॉफिट इतकोट वगलोट तीरण मेतन लिक्विडेट करना की स्टॉप हंट करना की करा अपे ओडे ऑपोजिट ओडे कदम एगल राइट इतकोट अभी सेल दाल दीनो एगल बै करना इटक बै कराट पास मार्केट उडटे आना ये तीरता मार्केट रही मे मैनिपुलेट करना की अन्नता राइट ओम सेल स्टॉप टीका बाइक गांट अपे ट्रेड्स मैनिपुलेट करना इतकोट पल्ले हड़गे मुकद कैनल एटिक स्टॉप हंट करना इकड़ता मैंने स्टॉप रन का स्टॉप स्टॉप रन अद्दी हुआ वेट इकड़ता राइट संपूर्ण लिक्विडेट लागे एरिया इतकोट ओ विधिता मे मार्केट मार्केट मेकर्स गिनी इतकोट मे मार्केट मेकर्स मार्केट एक्को अपट हरी डन हरी गिनी अना एगल मुलिम गरा मार्केट याट अपटना या सेल्स पेतर मुलिम रंगेन मार्केट राइट एगल मुलिम गरा यटिंग याट उडटे अना यटिंग ओडस्ट कलेक्ट करना लिक्विडिटी यटिंग कलेक्ट करोनी कलेक्ट करगन तमाइ याटटे अंडोनी सॉरी उडटे अंडोनी राइट ये तमा मे मार्केट के अन्नी राइट यटटे अन्ना मार्केट उड़ी या लिक्विडिटी कलेक्ट करगा कलेक्ट करगन तमा या पल्ले हटे अन्नी इतकोट अपट वो ऐडिया तीरों हरियटम इतको संहारत्यन तीनवा मार्केट के या उड़ी कलेक्ट करगा यटन कलेक्ट करगा दिपेम लिक्विडेट कल्याण विलावल तीन राइट इतकोट ये वगे देव अपट तीनवा तव के एक एक मे देवल युदागिन बलागन पुलवां क्रम राइट इतकोट बिट मनाद क्रिप्टो करेंसी पेत्तर वेनम विधिया कोक वेडगरान की अन्नी एटी का अपी अल्लगन विधि इतकोट फॉरेक्स करना एट एक वेनम विधि अपी एटी का बलन कोहम देव लिक्विडेट वेने वाटिक एक तंदर टीक राइट एम तमा वोटी का अपी बलागिन करगिन यानी इधर ओ विधि तमाइ मार्केट मेकर्स मार्केट मैनिपुलेट करानी आप स्टॉप हंटे समरका मेतन पनस्तना समरका मेतन बागेम उदाहरण पुलवा मे हर मार्केट मेकर्स कोहमद मे प्रॉफिट करानी कीने राइट एगोलो मे मेतन सेल्स गी आट पास
හිතෙන්නේ මෙතන ඒගොල්ලෝ සේල් එකක් දාගෙන යනවා ඊට පස්සේ බය වුණාම ඒගොල්ලන්ට කොහොමද ප්‍රොෆිට් වෙන්නේ රයිට් මොකද මේ මෙතන සේල් ස්ටොක් ටික ගත්තාම මොකද පොඩි අමවුන්ට් එකක් නෙමෙයි තියෙන්නේ උතන බිලියන ගාණක් ඩොලර්ස් තියෙනවා රයිට් එතකොට මාකට් මේකස්ලා කරන්නේ ඒ ටික තමයි කලෙක්ට් කරගන්නේ කලෙක්ට් කරගෙන මාකට් එක උඩට යනවා ආයි උඩදි ආයි ඩිස්ට්‍රිබියුෂන් ලෙවල් එකකට අරගෙන ඒගොල්ලෝ සේල් කරනවා දැන් අපි ගිය මයිතන්නේ න්ියස් එකක් මේ පෙන්නුව අපි බිට්කොයින් එක කොහොමද න්ියස් වලට ෆන්ඩමෙන්ටල් න්ියස් වලට රෙස්පොන්ඩ් කරන්න කියන එක. එතකොට ඒකෙදි මම ඔයගලන්ට එදා කතා කරලා පෙන්නපු දෙයක් තමයි මොකද අපි ඔක්කොම දන්නවා ඉන්ටරෙස්ට් රේට් එක හයික් එකක් වෙන්නේ. එතකොට USD එක ස්ට්‍රොง වෙනවා කියලා. එහෙම වුණාම gold bitcoin වගේ ඒවා ඩවුන් වෙනවා. රයිට්. එතකොට මේගොල්ලෝ ඩවුන් වෙන හින්දා ඒගොල්ලෝ මුලින්ම කරේ මාකට් එක ටිකක් උඩට අරගෙන ගියා. එකෙන් නිවුස් එක එන්න කලින් ටිකක් උඩට අරන් ගියා. අරන් ගිහිල්ලා තමයි ඊට පස්සේ මාකට් එකට නිවුස් එක ආවට පස්සේ තව ටිකක් උඩට අරන් ගියා. අරන් ගිහිල්ලා උඩ තියෙන ඕඩර්ස් ටික ඔක්කොම අරගෙන තමයි ඒගොල්ලෝ සේල් එක අරගෙන ආවේ. රයිට්? ඒ වගේ. එතකොට අපිට මාකට් එක දැක්කම එතකොට අපිට අපි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ මාකට් එක කොහමද මූව් වෙන්නේ කියලා. අනිත් එක තමයි දැන් අපි ඉස්සරහට මේ chart එහෙම මේ බලන්න ගත්තම අපි කියන්නේ එක මොහොතකට විතරනේ ඕගොල්ලෝ දැන් මේ සිස්ටම් එකට අලුතෙන් පුරුදු වෙනවා නම් ඔගොල්ලෝ නිතරම මාකට් එකේ මූව් වෙන හැටි බලාගෙන ඉන්න ඕනේ. රයිට්? මාකට් එක එතකොට තමයි අපිට ඇඟට ඉන්නේ ආ රයිට් මෙතනින් හන්ට් කරා. එහෙමයි ඊට පස්සේ මේ පැත්තට අරන් ගියා මාකට් එක මෙතනින් කලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මේ පැත්තට මූණා. එතකොට මේක හරියට අල්ලගත්තම ඔය ස්කැල්ප් කරන අයට මාර ලේසි. රයිට්? ඒ වගේ. එතකොට ඔහොම තමයි මේ මාකට් එක රන් වෙන විදිය. ඒ කියන්නේ මේ ක්‍රිප්ටෝ වේවා, ෆොරෙක්ස් වේවා, ස්ටොක් මාකට් වේවා ඔය මාකට් ටික මාකට් මේකස්ලා ගෙනියන විදිය තමයි යෝක. එතකොට හැමදේම සඳට බයි වෙනවා. හැමදේම අංගහරු අතර සේල් වෙන එහෙම කතන්දරයක් නැහැ. රයිට්? ඒගොල්ලෝ නිතරම ඒගොල්ලන්ට වැදගත් ප්‍රයිස් එක රයිට්? ඒගොල්ලෝ බයි එකක් ගන්නවා නම් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකකින් තමයි බයි එක දාන්නේ. ඒගොල්ලෝ සේල් එකක් දානවා නම් ප්‍රීමියම් ප්‍රයිස් එකෙන් තමයි සේල් එක දාන්නේ. රයිට්? එතකොට අපි ඒව ඉස්සරහට බලන්න යනවා chart එක කරන්න යනකොට. එතකොට මේ අයිඩියා එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඔයගලන්ට. ඒ කියන්නේ මේ මාකට් එක මූව් වෙන විදිය මොකද්ද ලිකුඩිටි කියන්නේ? මොකද්ද මැනියුලේට් කරනවා කියන්නේ? මොකද්ද ස්ටොප් රන් එකක් කියන්නේ? මාකට් එකේ ඉන්නේ අය කවුද? රයිට්? එතකොට මෙතන ප්‍රධානම චරිතය කවුද මාකට් එකේ? ඒ ඒ අයිඩියා ටික නැතුව අපි ට්‍රේඩ් කරන්න යනවා කියන්නේ අත්‍තරම් බොරුද වැඩ. දැන් මෙතන ඔයගොල්ලෝ ට්‍රේඩ් කරනවාදී සමහරක් වෙලාවට ප්‍රොෆිට් තියෙනවා, සමහරක් වෙලාවට ප්‍රොෆිට් නැහැ. ඒ කියන්නේ අපි හැමෝනේ අපිට ලොස් තිබ්බට ලොස් වෙන්න ඕනේ අපි. ඒ කියන්නේ ලොස් එකක් වුණාම අපි ලොස් උනේ ඇයි කියලා දැනගන්න. ඒ වගේ. රයිට්? අපි දැන් අද දැන් මේ මාකට් එක මෙයා කරා ඊට පස්සේ අපි යනවා කොහොමද මනි මැනේජ් කරන ටික. දැන් අද පැය භාගයක වීඩියෝ එකක් තම කෝල් එකක් තමයි ගන්න හිටියේ. ඒ කියන්නේ මේ මාකට් මැනියුලේෂන් ටික කට්ටියට උගන්වන්න අද අපි ප්ලෑන් කරලා තිබ්බේ. ඉතින් අපි මේ ටික ඉස්සරහට ඉදිරි ටිකත් කරනවා මේ සෙනසුරාදා ටිකත් එක්කම. රයිට්? එතකොට කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ මැසේජ් එකක් දාන්න මේ Google Meet එකේ chat එකේ. එතකොට මට උත්තරයක් දෙන්න පුළුවන් ඊළඟ කෑල්ල පටන් ගන්න කලින්. ඊළඟට යන්නේ අපි කොහොමද මොකද අපිට ට්‍රේඩ් කරනවා නම් මුලින්ම අයිඩියා එකක් තියෙන්න ඕනේ මාකට් එක කොහොමද දුවන්නේ, මාකට් එක ඩ්‍රයිව් වෙන්නේ කොහොමද කියලා එක තියෙන්න ඕනේ. දෙක අපි කොහොමද මනි මැනේජ් කරන්න ඕනේ කියන එක අයිඩියා එක තියෙන්න ඕනේ. රයිට්? මනි මැනේජ් කරන්නේ කොහොමද? මොකද මේ රිස්ක් එක මැනේජ් කරන්න බැර නම් අපි ලොස්. ඒක මතකද? අපි ඉස්සරහට මම ඒ ටිකත් ඔයගොල්ලන්ට කතා කරන්න යනවා. රයිට්? ඊළඟ ස්ලයිඩ් එකේදී. රයිට්? අපිට රිස්ක් එක හරියට මැනේජ් කරගන්න පුළුවන් වෙනවා. එතකොට අපේ ට්‍රේඩින් සයිකලොජි එක ඒ ටික කොහොමද අපි තියාගන්නේ? මොකද මේ ටික නැතුව අපි ට්‍රේඩ් කරාට වැඩක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒක ඒක නැත්තම් ඩිසිප්ලින් නැත්තම් අපිට ට්‍රේඩ් කරන්න බෑ. මොකද ට්‍රේඩ් එක දැම්මට පස්සේ අපිට නිදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්? එහෙම නැතුව බෑ. කට්ටියට මෙතන අපි දැන් මේ කතා කරපු ඒරියාකෙ මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙම ප්‍රශ්න තියෙනවද අහන්න?
ඕකේ මට පේන්නේ කවුලක් නෑ ඔය කට්ටියට පැහැදිලිද මං කතා කරන ඒවා right පැහැදිලි ඕකේ ඕකේ right දැන් අපි දැන් මේ sessions ටික ගන්නට කියන්නේ පිළිවෙලකට ගෙනියන්නේ ඒ කියන්නේ plan එකක් ඇතුව ඒ කියන්නේ මුලින්ම ඔයගලන්ට දෙනවා market එක කොහොමද දුවන්නේ මොකක්ද වෙන්නේ ඊට පස්සේ අපි ට්‍රේඩ් කරනකොට අපි ළඟ තියෙන ඩිසිප්ලින් මොනවද ඊට පස්සේ අපි යනවා කොහොමද චාට් බලලා ට්‍රේඩ් කරන්නේ කොහොමද කියන එක ඊළඟ සෙෂන් වලදී පටන් ගන්නවා මොකද මුලින්ම අපි ස්ට්‍රැටජි එකක් දුන්නොත් 100000ක් ෂුවර් අපි කෙලින්ම ආයි මේ මොනවක් කරන්නේ ඕක ට්‍රයි කරන එකනේ කරන්නේ ඒක සාමාන්‍ය හැටියක් අපේ ඒ කියන්නේ අපිට ස්ට්‍රැටජි එකක් වුණා අපි ඒකේ ඒ කියන්නේ ඩිසිප්ලින් පැත්ත බලන්නේ අපි ට්‍රේඩින් පැත්ත තමයි අපි ටාගට් කරන්නේ රයිට් මොකද අපිට මේ मनी मेनेजमेंट मे ईडिया किसीम दरा वैक् मे मुकद मे मार्केट मुकद लिक्विडेट विधि अभी लिक्विडेट उना उना बुल ट्रैप की आई बेर ट्रैप की आई नहीं ओहना की आई इच्छरा इसे बेन बेन इनका मेन इतकोट मेकन ईडिया इसे मे वे चैनल दाकिन दिनगंड सपोर्ट अंड रेजिस्टेंस गहना दिनगनोनी ई कैन ईक्वल हाइस एनकोट ईक्वल लोस एनकोट अनिवार्य अभी दिनगनोनी राइट मेकिंग अनिवार्य कोई हरी पेत्त लिक्विडेट करना तम नित्तन दिवेत्तम लिक्विडेट करना राइट लेकिन अभी एक होंदा आइडिया का गन्नों नहीं देता मैं मेटिक मुलिम पहदली करने का सेल लिमिट सेल स्टॉप अभी सेल लिमिट हरी बाय लिमिट हरी की आने ये प्राइस के दिम ऑर्डर बुक के तीनों ऑर्डर राइट एक आने एक ऑर्डर का पीरियड ऑर्डर बुक के यार ऑर्डर बुक के तीन ने ऑर्डर बुक के तीन ने बाय साइड डे का ही सेल साइड डे का एक आने अभी दान ओको मा लिमिट ऑर्डर्स ओतंटा तमा बैठे मार्केट ऑर्डर का की आने वो देखें एक ठग्गाले उडिम तीन प्राइस एक्सक्यूट अभी बैनन दाने बैन बै लिमिट दीन वाटिक तीन एक उडिम तीन प्रकम एक्सक्यूट हरिद इतकोट सेल लिमिट दीनवना एक एक्सक्यूट इतना तीन ऑर्डर एक प्राइस आवाम एक्सक्यूट ए प्राइस वितरा रईट ए प्राइस वितरा एक्सक्यूट इतकोट मार्केट ओडे का एक एक्सक्यूट එතකොට buy stop sell stop කියන්නේ අර විදිහම තමයි ඒ ඒ කියන්නේ ඒ ප්‍රයිස් එකට ආවම execute වෙන්න දානවා නමුත් ඒක සමහරක් වෙලාවට ඒ ප්‍රයිස් එකට පොඩ්ඩක් එහෙම වෙලා execute වෙන්න තියෙන chance එකක් තියෙනවා right අනිත් එක ඒක market order එකක් විදිහට තමයි execute වෙන්නේ right market order එකක් කියන්නේ දැන් කීයටද තියෙන්නේ අන්නේ ගන්නට අර aggressive selling aggressive buy කියන්නේ ඒක තමයි ඒ කියන්නේ मार्केट ऑर्डर्स के अग्रेसिव ऑर्डर्स अरे ये तीन की अभी गत्ता अन्नी वगे आप प्राइस दिन तीन की एक तग्गल ये वगे राइट इवा प्रश्न तीन अवलने दाने पेहदरी करगे आप एंड पुलवा मुकद मेट आप ईडिया अभी मुनवाद मे कर आप ट्रेड कर අපි මොකක්hari exchange එකක් exchange එක orders දාන හැටි ඒව ඒවා හෝ නැත්නම් වෙන broker කෙනෙක්ගේ trade execute කරන හැටි එහෙම කිනගෙන වැඩක් නැහැ. එතකොට අපි මොකක්hari price pattern එකක් නේද? W hari M hari V hari right? cup එකයි handle එකයි hari ඒවා break වෙන ඒවා hari ඒ ඒව ඔක්කොම අපි ඒ කියන්නේ ඒව ඒවනේ මාකට් එකේ ගොඩක් තියෙන මාකට් එක කියන්නේ YouTube ගත්තත් මොහොක් ගත්තත් ඕවා තමයි වැඩි නේද PDF පොත් ගන්න තියෙනවා price pattern ඇයි ඒව ඇත්තට කියන්නේ මාකට් එකට වැඩිපුර යවන්නේ එතකොට මිනිස්සු හැම එක අලුතෙන් එන අයයි කවුරුනත්
ඒව තමයි ට්‍රයි කරන්නේ රයිට් ඒව ප්‍රයි ඒ කියන්නේ පරණ ප්‍රයිස් බලද්දි ඇක්ෂන් බලද්දි ඒවා ඒ විදිහේ වැඩ කරනවා වගේ පේනවා නමුත් ලයිව් වැඩ කරද්දි හරි අමාරුයි ටිකක් අල්ලගෙන ඉන්න ඕනේ සමහරක් වෙලාවට account එක යන්නත් ඉඩ තියෙනවා රයිට් ඒකයි ඇත්ත තත්ත්වය ඒ ඇවිල්ලා ඒව ගොඩාක්ම මේ කියන්නේ මිනිස්සු අතරේ තියෙන්නේ මාකට් මේකර්ස්ලාට ලේසි මිනිස්සු ඔක්කොම මේ පැත්තේ ඉන්නකොට ඒගොල්ලොන්ගේ මැනියුලේෂන්ස් ටික කරගෙන මාකට් එක ඒගොල්ලන්ට ඕන විදියට අරගෙන යන්න රයිට් ඒක තමයි අයිඩියා එක තියෙන්න ඕනේ ඔගොල්ලෝ මතක තියාගන්න ඔය රිටේල් ප්‍රයිස් ඇක්ෂන් සපෝට් රෙසිස්ටන්ස් ඒව ඔක්කොම ඔළුවේ තියෙනක ගොඩක් ලේසි මොකද අපි දන්නවනේ දැන් අපි රිටේල් විදියට ඕඩර් එකක් දැම්මම මම බලන්නවා රයිට් මම රිටේල් විදියට ඕඩර් එක හිතලා දැම්මේ එතකොට මේක මැනියුලේට් වෙන්න පුළුවන් මැනියුලේට් වෙනවා නම් වෙන්නේ කොහොමද කියන එක එතකොට අග්ගල අයිඩියා එක එනවා ඒ දැන් මම මෙතන පෙන්නුවා වගේ ඉස්සරහට අපි ප්‍රයිස් ඇක්ෂන් ටික කියන්නේ කොහොමද ලිකුඩේට් වෙන්නේ ඒ කියන්නේ හෙඩ් ඇන් සෝල්ඩ් එකක් කොහොමද මාකට් මේකර්ස්ලා මේ ස්ටොප් රන් එකක් දුවන්නේ ඒ ඉස්සරහට අපි බලනවා අන්තිම හෙඩ් එකක් නැහැ සෝල්ඩර්ස් දෙකක් නැහැ මේ ස්ටොප් රන් එකක් ගියාට පස්සේ රයිට් එහෙම රයිට් එතකොට මම හිතනවා මේ ටික අපි කියන්නේ මාකට් මේකර්ස්ලා කියන්නේ කවුද ඒගොල්ලෝ කොහොමද මාකට් එක මැනියුලේට් කරන්නේ එතකොට ඇයි ඒගොල්ලෝ ඇත්තට මැනියුලේට් කරන්නේ සහ ඒ ඔඩර්ස් කොහොමද දුහන්නේ කියන එක සමහරක්ලට ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙන්නේ නැතුව ඇති බයි එකක් හරි සේල් එකක් හරි දැම්මට පස්සේ අපි ඒවල ස්ටොප් ඔඩර්ස් දැම්මම ඒව මොන විදිහට තියෙන්නේ එතකොට ඒ ඔඩර්ස් ටික අරගල කලෙක්ට් කරාම ඒගොල්ලන්ට මොකක්ද ඒකේ තියෙන වාසිය කියන එක මං හිතනවා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එන්නේ නැති කියලා දැන් රයිට් රයිට් ඊළඟ තමා රිස්ක් මැනේජ්මන්ට් මේක තමා ඊළඟ වැදගත්ම දේ රයිට් ඒ කියන්නේ අපේ ස්ට්‍රැටජි එකක් අපේ ස්ට්‍රැටජි එක අපිට තියෙන ඕනේ විනින් පර්සන්ටේජ් එක 100%ක් එන්නේ නැහැ රයිට් 100%ක් එන්නේ නැහැ දැන් මම මෙතන මේ තියෙන ස්ක්‍රීන්ෂොට් එකේ මම දාලා තිනවා මේ account එකේ size එක ඩොලර් 5000යි කියලා හරිද ඩොලර් 5000යි අපේ account එකේ තියෙන්නේ අපේ account එක ඩොලර් 5000යි එතකොට ආයි තිනවා whisper trade 1% කියලා ඒ කියන්නේ අපි මෙතන අපි ට්‍රේඩ් එකක් දැම්මම අපේ ඒ ට්‍රේඩ් එක නිකන් හරි ස්ටොප් ලොස් එක වැදුනොත් එහෙම අපිව හන්ටුනොත් එහෙම මම ඒ ට්‍රේඩ් එක වෙනුවෙන් ගන්න උපරිම රිස්ක් එක කොච්චරද කියන එක තමයි මේ කියන්නේ 1% රයිට් 1% කියන්නේ මේ ඩොලර් 5000න් 1%යි ඩොලර් 5000න් 1%යි කියන්නේ ඩොලර් 50යි රයිට් එතන ඩොලර් 50යි ලොස් වෙන්නේ එතන ඩොලර් 50 ගානේ මට 100ට 1 ගානේ 100ට 100 වෙනකන් ට්‍රේඩ් 100ක් දාන්න පුළුවන් රයිට් මේ උදාහරණයක් විදියට ඒ කියන්නේ ට්‍රේඩ් 100 කිව්වේ නමුත් අපි මැක්සිමම් මම කියන්නේ රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලෝ 1% යන්න නැත්නම් 0.5 යන්න මුල් කාලේ රයිට් අපි ගමු 1% කියලා මෙතන පොඩ්ඩක් මේ කතන්දරේ පැහැදිලි කරගන්න ඕනේ ඉඳ හරිද එතකොට අපි ට්‍රේඩ් එකකට ගන්නේ 1% එතකොට අපේ account එක ඇවිල්ලා ඩොලර් 5000ක් තියෙනවා රයිට් එතකොට අපිට තියෙන ස්ට්‍රැටජි එක මොකක් හරි ස්ට්‍රැටජියක් තියෙනවා හරිද එතකොට මේ ස්ට්‍රැටජි එකේ ඇකියුරසි රේට් එක ඇවිල්ලා 130යි හරි 150ක් කරන්නේ දැන් මෙතන සිනාරියෝ එක හැටියට 130යි හරිද එතකොට අපි උදාහරණයක් විදියට මේ ට්‍රේඩ් 10ක් ගත්තම මේ ට්‍රේඩ් 10න් 130ක් කියන්නේ ට්‍රේඩ් 3යි වින් කරන්නේ ඉතුරු 7ම ලොස් රයිට් එතකොට මේ වම් පැත්තේ මම දාලා තියෙන එකයි වින්ස් පැත්තේ 130යි. එතකොට අපි ට්‍රේඩ්ස් 3ක් වින් කරනවා. එතකොට ඇවරේජ් ප්‍රොෆිට්. ඇවරේජ් ප්‍රොෆිට් එක තමයි 250ක් කියලා තියෙනවා. ඒකට හේතුව ඇවිල්ලා මෙහෙමයි. අපි ප්ලෑන් කරන්න ඕනේ රිස්ක් ටු රිවෝඩ් එක. හරිද? නැත්නම් රිවෝඩ් ටු රිස්ක් එක. ඒ කියන්නේ මෙතනදී මම රිස්ක් එක එකක් ගන්නකොට රිවෝඩ් එක පහක් බලාපොරොත්තු වෙනවා. එතකොට මේක කොහොමද වෙන්නේ කියලා අපි ට්‍රේඩ් දානකොට අපි මේ කතා වෙනවා රයිට් කොහොමද මේක වෙන්නේ මේ කතන්දර ටික රයිට් එතකොට මෙතන ඔයගොල්ලෝ අයිඩියා එක ගන්න එතනට යන්න කලින් හරි ඒකයි මම මේ ටික මුලින්ම ඔයගොල්ලෝගේ ඔළුව හදන්නේ මුලින්ම අපි කොහොමද මේ ගේම් එක ගහන්න යන්නේ කියලා රයිට් එතකොට මම 1% නේ ට්‍රේඩ් එකකට රිස්ක් එකක් ගන්න ඒ කියන්නේ මගේ මේ ට්‍රේඩ් එක ලොස් වුණොත් ඩොලර් 50ක් ගියා මේ ට්‍රේඩ් එක වින් කරයි කියන්නේ මට එනවා ඩොලර් 250. ඒ කියන්නේ 1 to 5. ඒ කියන්නේ මගේ රිවෝඩ් ටු රිස්ක් එක මේ 5 to 1 රේෂියෝ එක තමයි තියෙන්නේ. හරිද?
රිස්ක් එක එකක් එනකොට රිවෝඩ් එක පහක්. ඒ විදිහට තමයි එන්නේ. එතකොට මේ අපි හිතන්න ස්ටොප් ලොස් එක දානවා. ඒ කියන්නේ අපි මොකක් හරි කොයින් එකක් බයි කරනවා ඩොලර් 100ට. හරිද? කොයින් එක ඩොලර් 100යි කියමු, බිට්කොයින් එක ඩොලර් 1000යි. බිට්කොයින් එක ඩොලර් 1000යි. මම ඒකේ ස්ටොප් ලොස් එක දානවා ඩොලර්, මොකද බයි එකන්නේ දාන්නේ 900ට දානවා. ඒ කියන්නේ ඩොලර් 100යි රිස්ක් එක. තේරුණාද? අන්නේ 100 තමයි එන්න ඕනේ 1% කියන තැනට. ඒ කියන්නේ ඔතන හිතන්නකො ඩොලර් 200ක ප්‍රමාණයක් තියෙනවායි කියලා. ඩොලර් 200ක් හවු වෙනවා කියමුකෝ අපේ ස්ටොප් ලොස් එකට ඩොලර් 200. එතකොට අපි ඇවරේජ් ලොස් එක ඩොලර් 50යි. එතකොට අපි අරකේ අපි ට්‍රේඩ් කරන එකේ සයිස් එක හදන්න ඕනේ. තේරෙනවද? එතකොට අපි අර බයි කරන කියන්නේ බිට්කොයින් කීයක්ද, දශම ගානක්ද, එකක්ද කියන එක තීරණය වෙනවා ඔය මේ ලොට් සයිස් එක කැල්කියුලේට් කරා. රයිට්? ඒ ලොට් සයිස් කැල්කියුලේෂන් ඔක්කොම ටික අපි ඉදිරියේදී කරනවා. කොහොමද අපි දාන ට්‍රේඩ් එකේ රිස්ක් එකට අදාළ අපේ ලොට් එකේ කියන්නේ ට්‍රේඩ් කරන මේ ලොට් එකේ සයිස් එක කීයද කියන එක. රයිට්? ඒ වගේ. එතකොට දැන් මම ආයි අනිත් පැත්තට යන්න. මම පොඩ්ඩයි එතන පැහැදිලි කර ඒක ඉස්සෙල්ලා කරගන්න බැරි වුණ නිසා. එතකොට ඇවරේජ් ප්‍රොෆිට් එක එන්නේ අපිට 250යි. රයිට්? 250යි තියෙන්නේ. ඒ කියන්නේ අපේ රිවෝඩ් එක 5 තියෙන්නේ, රේෂියෝ එක රිස්ක් එක 1. ඊට පස්සේ අපි ට්‍රේඩ්ස් වින් කරන්නේ 3යි. එතකොට ඒ ට්‍රේඩ්ස් 3 වින් එකට අපිට එන ප්‍රොෆිට් එක තමයි ඩොලර් 750ක් අපිට ප්‍රොෆිට් වෙනවා. රයිට්? ඒ ඇවිල්ලා වින් පැත්තට. ඒ කියන්නේ 30% අපේ ඇකියුරසි එකක් තිබ්බෝ. රයිට්? ඊට පස්සේ අපි ලොසස් පැත්තට ගියොත් එහෙම අපි ට්‍රේඩ් 7ක් ලොස් වෙනවා. ට්‍රේඩ් 7ක් ලොස් වෙනවා කියන්නේ අපේ ඇවරේජ් ලොස් එක කීයද? අපි 1% රිස්ක් එකක් ගන්නනේ. එතකොට ට්‍රේඩ් 7ක් කියන්නේ 57ෙන් වැඩි කරාම ඩොලර් 350 ලොස්. රයිට්? ඊට පස්සේ අපි මේක net profit එක කැල්කියුලේට් කරාම 750න් 350ක් අයින් කරාම ඩොලර් 400ක් අපිට profit වෙනවා. ඒ කියන්නේ total අපේ account එකෙන් 108ක් අපිට return වෙනවා. රයිට්? එතකොට මේක වෙලම මම මේ ඕගලොන්ට ගත්තු ඕගලොන්ට මේ අපි කොහොමද risk manage කරන්න කතන්දරේ කියන්නේ පැහැදිලි කරන්න ගත්තු පොඩි මේ එකක් මේ ස්ක්‍රීන්ෂොට් එකට දාපු ඩේටා ටිකක් විතරයි. රයිට්? මේක අපි ට්‍රේඩ් කරනකොට වෙනස් වෙනවා. ඒ කියන්නේ 100%ක් ලොස් වෙනවද කියන අයිඩියා එකක් එන්නේ නැති ඕගොල්ලොන්ට. හරි? එහෙම වෙන්නේ නැහැ. මොකද අපි ගාව තියෙන, ඒ කියන්නේ අපේ අපි යූස් කරන ස්ට්‍රැටජි එක අනිවාර්යෙන් අඩුම 130%ක්වත් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක විසික් කරලා දාන්න ඕනේ. රයිට්? නැත්නම් තේරුමක් නැහැ. ඒ කියන්නේ 130ක අපිට විනින් ප්‍රසන්ටේජ් එකක් තියෙනවායි කියන්නේ අපි රිස්ක් මැනේජ් කරාම අපේ රිවෝඩ් රිස්ක් එකට දාලා ඒ ටික ගත්තම අපිට ඇත්තට වින් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් අපිට 130ක විනින් එකක් තියෙනවා නම් අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. රයිට්? අපි ලොස් එකක් වුණයි කියන්නේ ඇත්තට මේ ඒක ඇත්තට ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි. මම ඉස්සරහට කතා කරනවා. රයිට්? දැන් මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් ටිකක් හොඳ ස්ට්‍රැටජි එකක්. ටිකක් හොඳයි කියන්නේ 150ක විනින් ප්‍රසන්ටේජ් එකක් තියෙනවා අපේ ස්ට්‍රැටජි එකට. රයිට්? එතකොට ඔයගොල්ලොන්ට පේනවා ඇති අපිට 150ක ඇකියුරසි එකක් තිබ්බම අපි ට්‍රේඩ් පහක් වින් කරනවා. රයිට්? අර විදියටමයි අර ටික. ට්‍රේඩ් පහක් වින් කරාම සාමාන්‍යයෙන් 1250ක් විතර එනවා. පහක් ලොස් වුණාම 250ක් ගියා. ඩොලර් 1000ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ කියන්නේ 120ක රිටර්න් එක. රයිට්? එතකොට මම මේ ටික ඔයගොල්ලන්ට පෙන්නුවේ මේකම නිකන් මේක අච්චු ගැහුවා වගේ සීල් එක ගැහුවා වගේ මේකම දඩස් ගාලා එනවයි කියන එක නෙවෙයි. රයිට්? මේක අපි ඒ කියන්නේ අපිට අනිවාර්යෙන් මනි කියන්නේ මැනේජ් කරොත් රයිට් account එක හරියට රිස්ක් මැනේජ් කරගෙන ගියොත් එහෙම අපිට අනිවාර්යෙන් 10% වලින් ඉඳන් ගන්න පුළුවන් එහාට. හරි? ඒ කියන්නේ අපේ total account එකෙන් 10% වලින් ඉඳන් ඉහළට ගන්න පුළුවන් අපිට profit එක. රයිට්? ඒක තමයි තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ ඒකයි. ඒ කියන්නේ අපිට ට්‍රේඩ් එකක් දාමු ගම, ඒ කියන්නේ අපි ඩොලර් අපේ account එකේ ඩොලර් 100ක් තියාගෙන අපිට හිතෙන්න පුළුවන් මේකෙන් ඩොලර් 200 300 එහෙම ගන්න. රයිට්? ඒ ගන්න හිතන එක හොඳයි. රයිට්?
ඒක හිතන එක හොඳයි. නමුත් ඒක අපි execute කරන්න යද්දී අපිට මොකද වෙන්නේ? අපි ලොකු lot size use කරන්න ඕන. ඒ කියන්නේ අපි ට්‍රේඩ් එකකට දාන්න වෙන investment එක වැඩි. එක ට්‍රේඩ් එකකට. risk එක වැඩි. එතකොට ඒක නිකන් හරි loss වුණොත් සමහරක් වෙලාවට account එකෙන් භාගයක් හෝ සම්පූර්ණ account එකම වෙන්නත් පුළුවන් loss වෙන්න. right? ඒක ඒකින්ද අර මේක අපි හරියාකාරව කරගෙන ගියාම මොකද අපිට loss එකක් කියන එක ඇත්තට ගණන් ගන්න ඕන දෙයක් නෙමෙයි ඇත්තට. ඒකයි. right? එතකොට මේ risk management කතන්දරේ ඔයගොල්ලන්ට idea එකක් ගියාද? මට මේකේ ඔයගොල්ලන්ට නිකන් සාමාන්‍ය idea එකක් ගියා නම් හොඳටම ඇති අපිට. ඒ කියන්නේ මොකද්ද මේ කියන කතන්දරේ කියන එක idea එකක් ගියා නම් හොඳටම ඇති. මොකද අපිට මේ right okay මේක තමයි ඊළඟ කතන්දරේ ට්‍රේඩින් සයිකොලොජි එක right